හොඳයි අපි අවසන් විශේෂාංගයත් එක්ක තමයි එකතු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා අඟහරුවාදා දවසේ මේ කාල සීමාව අපි සූදානම් වෙන්නේ ජ්‍යොතිෂ පිළිබඳ කතා බහ කරන්න. ඉතින් මේ වෙනකොටත් ඔබ දන්නවා සති කිහිපයක් ඔබ අපිත් එක්ක එකතු වුණා. ජ්‍යොතිෂ්‍ය නිවැරදිව ඔබේ කේන්දරයට අනුව කේන්දරය පරීක්ෂාව කරවාගෙන කොහොමද ජ්‍යොතිෂයේ තියෙන කරුණු කාරණා තුරින් Tamanගේ ජීවිතේ Taman බලාපොරොත්තු ඉලක්කවලට යන්නේ, ජයග්‍රහණ වලට යන්නේ සහ සියලු බාධා කොහොමද නැති කරන්නේ කියන කාරණාව පිළිබඳව ඔබට නිසිදැනුමක් අපි ලබා දෙන්න උත්සාහ කරනවා මේ කාල සීමාවේදී. ඉතින් අපි අදත් සූදානම් මේ කතා බහ ආරම්භ කරන්න. අපි ඒ සඳහා ආරාධනා කරා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී රාජාවර්ධනගත් කමිටු සමාජික රේකි ග්‍රෑන්ඩ් මාස්ටර් විශේෂක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මොහනවේදී KAU සරච්චන්ද්‍ර මහත්මයාට. ආයුබෝවන් සුබෝදෑසනක් ඔබතුමාට. ආයුබෝවන් සුබෝදෑසනක්. දැන් අඟහරුවාදා දවසේ ඔබතුමන් එනකන් තමයි අපේ ප්‍රේක්ෂකින් බලාගෙන ඉන්නේ. ඉතින් අපි මතක් කරන දුරකථන අංකය 07 07 695 695 07 07 695 695 සජීව ඔබට කතා කරන අවස්ථාව තියෙන ඔබට ජනපත්‍රයක් පරීක්ෂා කරවා ගන්න අවශ්‍ය නම් අපේ කතාබහ අතරතුරේදී අපි ඔබටත් ඒ සඳහා ඉඩකඩ ලබා දෙනවා. ඉතින් ඒ අතරේ අපි සූදානම් අද ඔබට වැදගත් වෙන මාතෘකාවක් සම්බන්ධයෙන් කතාබහ කරන. දැන් ඕනෑම කෙනෙක් ඔබ මම අපි කවුරු හුත් ඕනෑම කෙනෙක් උත්සාහ කරන ජීවිතේ දියුණුවක් ලබා ගන්න කොහොමද? Taman ඉන්න තත්වයට වඩා අඩියක් හරි කොහොමද ඉස්සරහට යන්නේ? අපේ ආර්ථිකය හැම අතින්ම අපි කොහොමද තව ටිකක් දියුණු වෙන්නේ කියන කාරණාව තමයි දවසින් දවස අපි හිතන්නේ. ඉතින් ඒ නිසා දියුණුව පිළිබඳ කතා බහ කරනකොට මට හිතුණ සරච්චන්ද්‍ර මහත්මිය ඔබතුමාගෙන් දැනගන්න කේන්දරයෙන් පුළුවන් ද දියුණුව ගැන කියන්නේ. ඔව් කේන්දරෙන් තමයි දියුණුව ගැන කියන්න පුළුවන් එකම තැන. දැන් මේ කේන්දරේ ලග්න කොටුව කියලා තියෙන පළවෙනි කොටුව. මේ පළවෙනි කොටුවෙන් පෙනෙන ප්‍රධාන කාරණේ තමයි අභිවෘද්ධිය දියුණුව. එතකොට මේ කේන්දරේ ලග්නාධිපතිය බලවත් නැහැ යම් කියන කී ලග්නාධිපතිය කියන්නේ කේන්දරේ ප්‍රධාන ගහය. දැන් මේෂ ලග්න නම් කුජ ග්‍රහය, කුසුම්භ ලග්න නම් සිගුරු ගහය. ඒ আদি වශයෙන් ලග්නාධිපතිය කියලා ඉන්නවනේ සාමාන්‍ය දන්නයි දන්නවා තමන්ගේ ලග්නාධිපතිය කවුද කියලා. මේ ලග්නාධිපතිය බලවත් තැනක ඉන්නවනේ යම් කියන කී බලවත් තැනක් කියන්නේ කේන්දරේ එතරම් තමන්ගේම කොටුවේ. එහෙම නැත්නම් පස්වැන්නේ නම වෙන නැත්නම් කේන්දර ස්ථානයේ කියනනම් ඒ ලග්නාධිපතිය බලවත් වෙනවා. ඒ බලවත් වීම විවිධ ආකාරයටයි සිද්ධ වෙන්නේ. උච්ච නීච තත්වයන් අනුව සලකා බලලා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. කොහොමද ලග්නාධිපතිය යම් කෙනෙක්ගේ බලවත් නම් ඔහුගේ ජනක කර්මය බලවත්. ජනක කර්මය කියන්නේ අපි මේ ලෝකේ ඉපදුන හේතුව. ඔව්. එතකොට ලග්නින් කියන්නේ ඒක. එතකොට කෙනෙක්ගේ දියුණුව මත් දියුණුව අනු ඇති වෙන්නේ ඒ අනුව. කෙනෙක්ගේ දියුණුව හරි පරිහානිය හරි ඇති වෙනවා. දැන් සමහර අයගේ දියුණුවට වඩා අනිත් පැත්ත සිද්ධ වෙන පරිහානිය. එතකොට මේ කේන්දරය කියන්නේ අරුණි කර්මය පිළිබඳ සටහනක්. කර්ම විපාක පිළිබඳ සටහනක්. එතකොට අපි උපදින වෙලාවේ විශ්වයේ තිබෙන ගහ රටාව අනුව තමයි මේක හදන්නේ. ඒක නිසා කෙනෙක්ගේ දියුණුව ගැන ඉතාමත් හොඳින් කියන්න පුළුවන්. දැන් මට ඕනම කේන්දරයක් දුන්නොත් කියන්න පුළුවන් මෙයා කොච්චර දියුණු තත්ත්වයක කෙනෙක්ද, මෙයා පහළ තත්ත්වයක කෙනෙක්ද කියලා පැහැදිලිව කියන්න පුළුවන් ඒ කේන්දරයන්. අපි මතක් කරනවා ඒ අතරේ ඔබට පුළුවන් එතුමන්ව පෞද්ගලිකව එතුමන්ව මුණ ගැහෙනවා නම් මෙන්න මේ දුරකථන අංකවලට කතා කරලා දිනයක් වේලාවක් වෙන් කරවා ගන්න 071622429 ඒ වගේම 071182861 කියන දුරකථන අංකවලට කතා කරලා ඔබට පුළුවන් එතුමන්ව මුණ ගැහෙන්න ඔබගේ ළඟම ඔබේ ගෙදරට ළඟම ස්ථානයට යන්න බත්තර මුල්ලට සෙන්සුරාදා බ්‍රාස්පත දවස් දෙකේ එතුමන්ව මුණ ගැහෙන්න පුළුවන් ඒ වගේම ශාඛා තිනවා කුරුණෑගල ගම්පහ ගාල්ල කියන ස්ථානයන් වල ඉතින් ඔබට පුළුවන් දුරකථන අමතුමක් දීලා ඒ සියලු විස්තර දැනගන්න. ඒ අතරේ සජීවීවත් ඔබට දැන් ඉතින් අවස්ථාව තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. දුරකථනයේ කෙනෙක් රැඳිලා ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. අපි අවස්ථාව දෙනවා ඔබට සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව් අපිට කියන්න ඔබතුමගේ නම සහ කොහෙන්ද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ? මම මාළනී කුරුණෑගලයි. හරි. මාළනී මහත්මිය පරීක්ෂා කරගන්න අවශ්‍ය ජනපත්‍රයේ විස්තර ටික අපිට කියන්න උපන් දිනය සහ වේලාව. 1979 හදලා තියෙනවා බලලා තැනකින් එතන තියෙන්නේ පස්වරු 6:30 කියලා තමයි aran තියෙන්නේ කන්‍යා ලග්න කියලා. ඔව් කන්‍යා ලග්න. හරි 6:30ට කන්‍යා ලග්න. අපි 6:30ට aran බලමු. නමුත් මේක නිවැරදිම දත්තයද කියලා මට පොඩි සැකයක් තියෙනවා. අපි මොකද්ද ඔබ දැනගන්න ඕනේ කාරණේ කන්‍යා ලග්නේ? හරි. මොකද ඉතින් මේ දවස්වල පොඩ්ඩක් තියෙනවා කරදර ප්‍රශ්න ටිකක් ඒ ගැන තමයි බලන්නේ. ඔව්.
ඔබගේ කේන්දරේ ලග්නාධිපතියා බුධ ග්‍රහයයි ඉන්නේ හත්වැන්නේ මම අර මුලදි කිව්වාගෙම මේ ලග්නාධිපතියා හත්වැන්නට වැටුණාම ටිකක් දුර්වල වෙනවා ඒ විතරක් නෙමෙයි ලග්නාධිපතියට යෝග වෙනවා රවි ග්‍රහය රවි කියන්නේ 12 අධිපතිය ඔබගේ මේ 12 අධිපතියට යෝග වෙන නිසා ඔබට දියුණුවක් ලබන්න බෑ දැන් අපි කද කතා කරන්නේත් ඒ ගැන ඒ දියුණුවක් ලබන්න ගියාම ඔබට වෙන්නේ ෂය වෙන ගතිය තියෙන දේවල් නැති වෙලා යනවා ඒ කියන්නේ අභිවෘද්ධියක් නැහැ ඒක තමයි තියෙන ප්‍රශ්නේ ඊළඟ කාරණේ තමයි ඔබගේ කේන්දරේ සෙනසුරු ග්‍රහය ඉන්න තැන සෙනසුරු ඉන්නේ 12 වෙන්නේ සිංහ රාශියේ සතුරු වෙලා ඒක නිසා පෙරපින් බලයත් තරමක් අඩුයි ඊළඟ ප්‍රශ්නේ තමයි සිකුරු ග්‍රහය පීඩාවට පත් වෙනවා 6 වෙන්නේ මේ සිකුරු ගහ පීඩාවට පත් වුනම 6 වෙන්නේ ඒකත් දියුණුවට බාධක ඒ කියන්නේ ඔබට මේ තියෙන සෑම කාරණයකින්ම පෙන්වන්නේ දියුණුවට බාධා ඒ අතරම ඔබ ගත කරමින් ඉන්නේ බුදගේ මහ දසාවක් වුණාට බුද ග්‍රහය මේ විදිහට දුර්වල වුණාම මේ දසාව තුල වුණත් ඔබට දියුණුවක් ලබන්න බෑ මම ඔබට පිළියමක් කියන්නම් මේකෙන් තරමක් දුරට ගැලවෙන්න මේකට ඔබ කරන්න ඕනේ කාකනිල් සහ සුදුනිල් කියන ගල් දෙකෙන් මුද්දක් හදලා දාගන්න කාකනිල් සහ සුදුනිල් ඔව් ඉතින් ඔබතුමියට ඊට අමතරව කුරුණෑගල කිව්වා ඉන්නේ එතුමන්න මුණ ගැහෙන්නත් පුළුවන් සිකුරාදා සෛරදා කියන දිනයන් දෙකේදී 07162241.9 සහ 07118261.61 කියන දුරකථන අංකවලට කතා කරොත් වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන්. දැන් දියුණුව පිළිබඳ සරචන්ද්‍ර මහත්මයා අපි කතා බහ කරමිනුට දැන් ගොඩාක් දෙනෙක්ට දියුණුව වෙන්න යම් යම් අරමුණු තියෙනවා. මම මෙන්න මේ දේවල් මම කරනවා මගේ දියුණුව වෙනුවෙන් කියලා. හැබැයි අපි දකින දෙයක් තමයි මේ අරමුණු කරා යන්නකොට ඒ අරමුණු සඵල කරගන්න උත්සාහ කරනකොට रोग पीड़ा सतुरु करदर अमनुष्य पीड़ा ඒවාගේ කරදර ඇති නේද අටවැන්නේ කියන්නේ හානි ජීවිත හානි වස්තු හානි ධන හානි ඒ වගේ දේවල් හානි ඊළඟට 12 වැන්නේ කියන්නේ ෂේවි බන්ධනාගාරගත වීම විදේශගත වීම හිරගත වීම දැන් ඉස්සර කාලේ නම් හිරගත බන්ධනාගාර මේ විදේශගත වෙනවා කියන්නේ නරක දෙයක් දැන් නම් ඒක ටිකක් හොඳයි නේද ඉස්සර කාලේ රට යනවා කියන්නේ ටිකක් නන්නත්තර වෙනවා කියලා අපි කියන්නේ නමුත් දැන් නම් එහෙම වෙන්නේ නැහැ දැන් අපේ රටේ දීර්ඝ තත් වෙනවා මෙහින් වඩා පිට රටකට යන එක හොඳයි ඒ 12 වැන්නේ කියන කාරණයක් ඒකත් ඒක නිසා දැන් කෙනෙකුගේ ජීවිතයට අභිවෘද්ධියට තියෙන බාධකයක් බාධක තමයි ඒවා. එතකොට ලග්නාධිපතිය ඔය තැනක ඉන්න එකත් ඒ වගේ තත්ත්වයක්. ඊළඟට ලග්නාධිපතියට ඔය කියන තැනක අධිපතියෙක් යෝග වුණාම දැන් ලග්නාධිපතියට 12 අධිපතිය යෝග වෙලා නැහැ අර ඉස්සෙල්ලා කතා කරපු කෙනාට ගැටලුවක් ඇති වුණේ දියුණුවක් නැත්තේ. ඔව්. ඒ වගේම ලග්නාධිපතියට 6 අධිපතිය යෝග වුණාම ශරීර සෞඛ්‍ය දුර්වල වෙනවා. කොච්චර දියුණුවක් ලබන්න සැප සම්පත් තිබුණත් වැඩක් නැහැ රෝග පීඩා තියෙනවා. රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් නම් කියලා කියනවනේ. ඉවගේ අටවැන්නාධිපතිය අටවැන්නාධිපතියට යෝග වුණාම කොයි වෙලාවෙ මාරකයක් ඇයිද කොයි වෙලාවෙ ලෙඩක් ඇදීද කොයි වෙලාවෙ පල්ලෙහාට ඇටියද කියලා කියන්න බෑ නරක දසාවක් આવොත් ඒ දසාව ඔහුගේ ජීවිතයේ අවසාන කාලෙ වෙන්නත් පුළුවන් ඒක නිසා මේ අපේ දියුණුවට එරිවන බාධක තමයි මෙන්න මේවා මෙන්න මේ බාධක හැකිතාක් අවම කරගත්තොත් තමයි අපිට දියුණුව ලබන්න හැබැයි ජෝතිෂය කියලා කියන්නේ අරුණි මෙන්න මේ සියලු බාධක හඳුනාගෙන මේවට ප්‍රතික්‍රම යොදලා ඒ වගේ ගැලවෙන්න මාර්ගයක් उपन्लाय दिने මගේ අනාගත මේ තත්ත්වය මේ ආර්ථික තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය තමයි දැනගන්න ඕන. ඔව්. මහත්මයා ඔබේ කේන්ද්‍රයේ ප්‍රධාන ග්‍රහය වන ලග්නාධිපතියා 11 වෙනිදා ඉන්නවා වක්‍ර වෙලා මේ ලග්නාධිපතියා කුජගෙන් පීඩාවටපත් වෙලා. මෙන්න මේකත් ඔබගේ දියුණුවට පොඩි බාධකයක්. මේ කුජ කියන්නේ තුලාවට ධර්මක අසුභ ග්‍රහයෙක්.
ඊළඟට ඔබගේ කේන්දරේ 6 වැන්නේ කේතු ග්‍රහයයි ඉන්නවා මේ 6 වැන්නේ කේතු ග්‍රහයයි ඉන්න කොටත් ශරීර සෞඛ්‍ය පිළිබඳ දුෂ්කරතා ගැටලු ඇති වෙනවා මෙන්න මේ ප්‍රධාන කරුණු දෙක ඊළඟට ලග්නගතව ඉන්න හයාධිපති ගුරු ග්‍රහයත් කර්මක අසුභ ග්‍රහයි ඒකත් දියුණුවට බාධකයි ඒක නිසා ඔබ දැන් ගත කරන්නේ රාහුගේ මාදසාව මේ රාහුගේ දසාවතාව ගෙවෙන්න හරියටම අවුරුදු 4ක් තියෙනවා ඒ නිසා මේ අවුරුදු 4ක් ඔබට එච්චරම දියුණුවක් නැහැ දියුණුවට බාධා ඇති වෙනවා මෙන්න මේ තත්ත්වෙන් ඔබට යම්තාක් මිදෙන්න පුළුවන් මැණික් ප්‍රතිකාරයකින් මම කියන්නම් කාකනිල් සහ සුදුනිල් කියන ගල් දෙකෙන් මුද්දක් හදලා දාන්න වම් අතේ මැදඟිල්ලට එතකොට ඔබට මේ තියෙන තත්ත්වයට වඩා වෙනසක් ඇති කරගන්න පුළුවන් ඔව් ඉතින් ගොඩක් වෙලාවට මෙවැනි ගැටලුවක් ආවට පස්සේ මොනවාද ඒ සඳහා කරන්න ඕන නිවැරදි ප්‍රතිකර්ම කියන එක හැමදාම සරච්චන්ද්‍ර මහත්මයා කියනවා අපි ඒ අතරේ මතක් කරන ඔබට එතුමන් මුණ ගැසුණොත් එතුමන්ගෙන් ලබා ගන්න පුළුවන් මේ සේවාවන් පිළිබඳවත් භාව කේන්ද්‍ර පරීක්ෂාව සමග සියලුම ජෝතිෂ සේවා කටයුතු එතුමන්ගෙන් ඔබට ලබා ගන්න පුළුවන් ඒ වගේම ඔබ ලංකාවෙ නෙමෙයි ලෝකෙ කොහේ හිටියත් ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඔබේ කේන්ද්‍ර පරීක්ෂා කරගන්න හැකියාවත් එතුමන් ලබා දීලා තියෙනවා ඒ වගේම ඕරා ස්කෑනින් මගින් ඔබේ ශරීරයේ ඕරාව පරීක්ෂා කරගන්න පුළුවන් වගේම රේකී සහ ප්‍රාණික හිලිනතුළු විශ්ව ශක්ති ප්‍රතිකාර සහ සුව කිරීමුත් එතුමන් කරනවා ඒ වගේම මෝහන කිරීම මගින් කරන මානසික සහ කායික සුව කිරීම කියන මේ සියලු සේවාවන් ඔබට ලබා ගන්න පුළුවන් සඳැස් ඕරසා ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානය තුලින් 660C දෙවන සුභූති අතුරු මාවත සුභූතිපුර බත්තර මුල්ල කියන ස්ථානයේදී ඔබට එතුමන් මුණ ගැහෙන්න පුළුවන් වෙන සෙන්සුරාදා සහ බ්‍රහස්පතින් ද ඒ වගේම කුරුණෑගල ශාඛාවේ සිකුරාදා සහ ඉරුදාත් ගම්පහ බදාද ඒ වගේම ගාල්ලේ සඳුදාටත් ඔබට දිනයන් වේලාවන් වෙන කරවා ගන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරන්න 0716 2242 09 ඒ වගේම 0711 8826 61. දැන් කෙනෙකුගේ ජීවිතයේ දියුණුව පිළිබඳව තමයි අපි කතා බහ කරමින් ඉන්නේ සරච්චන්ද්‍ර මහත්මයා කොහොමද කේන්දරේ මේ දියුණුව කොයි විදිහට සඳහන් වෙන්නේ දියුණුවට යම් කිසි දේවල් අරමුණු කරගත්තාට පස්සේ ඒ වලට ඇතිවන බාධා කොහොමද හඳුනාගන්නේ කියන කාරණාවන් අපි කතා කරා තවත් තියෙන ගැටලුවක් තමයි ගොඩක් වෙලාවට දැන් මොනතරම් දේවල් කරත් අපි සාර්ථක නැහැ කියන්නේ කොච්චර මහන්සි වුණත් ඒ මහන්සි තරමට අපිට ප්‍රතිඵල නැහැ කියලා ගොඩක් අය කියනවා මෙහෙම වෙන්නේ ඔව් ඒකටත් හේතුව තමයි මේ කේන්දරේ තියෙන ගැටලුවක් දැන් අපි උඟාක් උත්සාහ කරනවා මේ දියුණු වෙන්න ඒ උත්සාහ කරාට ඒක සාර්ථක වෙන්නේ නැති හේතුව තමයි ඔබගේ කේන්දරේ දෙවෙනි කොටුවේ තියෙන අඩුපාඩුවක් ඒ කියන්නේ මේ දෙවෙනි කොටුවෙන් කියන්නේ අපි ජීවිතේ අපේ ලබන පෝෂණය දැන් අපිට යම් විදියකින් අපි කරන දෙයකින් අපිට ධනයක් හම්බෙන්න එපා දියුණුවක් කියන්නේ මොකක්ද වෙන මොකක්වත් නෙමෙයිනේ දැන් අපි රස්සාවක් කරනවා රස්සාවෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ මුදල් ධනෙ ව්‍යාපාරයක් කරනවා ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ ලාභයක් ධනයක් මෙන්න මේ දේ ගැන කියවෙන්නේ කේන්ද්‍රයේ දෙවෙනි කොටුව දෙවෙනි කොටුව ඉතා වැදගත් තරක් කෙනෙකුට ඒක නිසා දෙවන්න පීඩා වීම දෙවන්න ආධිපතිය දුර්වල වීම යන කරුණු තුලින් ඔබ කොච්චර මහන්සි වුණත් ඔබට පෝෂණයක් නැතුව යනවා ඒ කියන්නේ ඔබට දියුණුවක් නැහැ ඉතින් මේකත් අපේ කේන්ද්‍රය තුල පැහැදිලිව දකින්න පුළුවන් කාරණයක් මේක හරියට අවබෝධ කරගත්තොත් ඒ தත්ත්වය වෙනස් කරන්න පුළුවන් දැන් මේ මං කියවනේ ජ්‍යොතිෂ්‍ය කියන්නේ ආලෝකයේ විද්‍යාව ඒ කියන්නේ මිනිසුන්ගේ දියුණුවට බලපාන ගැටලු ඉවත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් මෙවලමක් හරියට කියනනම් අඳුරේ යන කෙනෙකුට ආලෝකයක් වගේ විදුලි පන්දමක් වගේ එතකොට මේක පාවිච්චි කරලා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් ඒක තමයි මේකේ තියෙන වටිනාකම එතකොට අපි කරන්නේ මේ දේ ඔබට පැහැදිලි කරලා දෙන්න ඔබට තියෙන ගැටලු විසඳලා දෙන්න එතකොට යම් කෙනෙක්ගේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් බොහොම පහසුවෙන් දැන් අපි ඒ ක්‍රමය තමයි ඔබට මේ කියලා දෙන්නේ. දැන් මෙතන වැඩසටහනට කතා කරන හුඟක් අයට මම කිසියම් ප්‍රතික්‍රමයක් කියලා. ඒ ප්‍රතික්‍රමයේ තමයි ඒ කාරණේ. ඒ අදාළ දේ තමයි මම කියන්නේ. වැදගත්ම දේ වෙන්නේ ඒක දැන් ඔබතුම හැමදාම සඳහන් කරනවා දැන් ජ්‍යොතිෂ මගින් අපි උත්සාහ කරන්නේ දැන් මේ තියෙන තමාට තියෙන ගැටලුව විසඳාගන්නේ කොහොමද කියන කාරණේ ඉතින් ඒකට තියෙන ක්‍රමය මොනවාද කියන එක හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ දැන් විශේෂයෙන්ම ජීවිතේ අපි හැමෝම බලාපොරොත්තු වෙන සරච්චන්ද්‍ර මහත්මයා අද ඉන්නවට වඩා හෙට දවසේ අපි කොහොමද සාර්ථක කරගන්නේ කොහොමද අපි ජීවිතේ ජය ගන්නේ මොන බාධක ආවත් අපිට අවශ්‍ය වෙන අරමුණට අපි යන්නේ කොහොමද කියන කාරණාව එහෙමනම් කේන්දරේ පරීක්ෂා කළා අපි මොනවද කරන්න ඕනේ ඔව් කේන්දරේ පරීක්ෂා කළා පළමුවෙන්ම කරන්න ඕනේ තමයි අරුණේ කේන්දරේ තියෙන දුර්වලකම ප්‍රබලකම හඳුනා ගන්න. දැන් ඕනම කේන්දරයක් මගේ අතට ආපුවහම මම බලනවා මේ කේන්දරේ බලවත්ද දුර්වලද කියලා. ඒක බලන්න ජ්‍යොතිර්වේදියාට හොඳ අවබෝධයක් තියෙනවා. හොඳ පළපුරුද්දක් තියෙනවා. අන්ද අද්දකින් තියෙනුනේ. මේ ජ්‍යොතිෂ කියන ශාස්ත්‍රය ඉගෙන ගත්තら මේක කරන්න බෑ. දැන් ජ්‍යොතිෂය ඉගෙන ගත්තා ඉන්න ඕන තරම් පාඨමාලා කරලා පන්ති ගිහිල්ලා. නමුත් ඒගොල්ලන්ට මේ පිළිබඳ පළපුරුද්දක් නැහැ. ඒක නිසා හුඟක් වෙලාවට මේක තේරුම් ගන්න බෑ. ඒක නිසා දක්ෂ පළපුරුදු ජ්‍යොතිර්වේදියෙකුට තමයි මේක කරන්න. මට විතරක් නෙමෙයි. තවත් අය එහෙම ඉන්නවා. ඒකටත් මේක කරන්න පුළුවන්. එතකොට එතනදී කරන්නේ කේන්දරයේ තියෙන ප්‍රබලකම හා දුර්වලකම හඳුනා ගන්න. එතකොට දුර්වලකමක් තියෙනවා නම් ඒ දුර්වලකම මොකක්ද කියලා හඳුනලා ඒ දුර්වලකම නැති කරන්න. මේ නැති කරන්න භාවිතා කරන ප්‍රධානම
විදිය තමයි මැනික් ප්‍රතිකාරය. අපි ඒක තව ඉදිරියට කතා කරමු. මේ මැනික් ප්‍රතිකාරය තුලින් පුළුවන් කෙනෙක්ගේ ග්‍රහයින්ගේ මූල ධාතු වල ගුණය වෙනස් කරන්න. දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ පොඩි මැනික් ගලකින් කොහොමද අහන්න පුළන්නේ අරු නේද? මේ පොඩි මැනික් ගලක් ඇගිල්ලේ දාලා කොහොමද මේකෙන් මේ මිනිස්සයාගේ දියුණුව ඇති වෙන්නේ කියලා. ඒක ඇති වෙන්නේ මෙහෙමයි. දැන් මේ විශ්වය හැදිලා තියෙන්නේ මූල ධාතු වලින්. මූල ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේ විශ්වයම හැදිලා තියෙන්නේ වගේ. ඒතකොට ග්‍රහ වස්තුන් හැදිලා තියෙන්නේත් මූල ධාතු වලින්. අපි හැදිලා තියෙන්නේත් මූල ධාතු වලින්. අපේ ඇඟෙත් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේ මාත්‍ර තියෙන අන්තර් සම්බන්ධතාවයක්. මේ විශ්වයේ තියෙන මූල ධාතු එකිනෙකට සම්බන්ධයි. එතකොට අපේ ශරීරවල තියෙන මූල ධාතු වල ගුණය වෙනස් කරන්න පුළුවන් මේ පොඩි මැනික් ගලට. එතකොට මේ මැනික් ගලේ මූල ධාතු වල වෙනස් ගුණය වෙනස් වුනහම අර විශ්වයේ තියෙන අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රබල හේතු සාධකත් එක්ක අපිට හොඳ ගනුදෙනුවක් කරන්න පුළුවන්. අන්න ඒ ගනුදෙනුව තමයි අපි කරගන්න ඕනේ. අපි මැනික් ප්‍රතිකාරය පිළිබඳව තවදුරටත් කතා කරන දුරකථන ඇමතුමට අවස්ථාව දීලා සුබෝදේශනක්. සුබෝදේශනක්. ඔව් අපිට කියන්න ඔබතුමීගේ නම සහ කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? පුෂ්පා ඉලියන්දල. ඔව් පුෂ්පා මහත්මිය අපිට කියන්න උපන් දිනය සහ උපන් වේලාව ඔබ පරීක්ෂා කරන කේන්දරේ. 1981 ස්ථානය කොහෙද ඉපදුනේ? හරි. ඔබ මිතුරන් කාගෙද මේ කේන්දරේ? මහත්තයාගේ. මහත්තයා ඉපදුනේ මිතුරන් ලක්කෝ. හරිද? ඔව්. මොකද්ද මහත්තයා ගැන දැනගන්න ඕනේ මුතුනේ? සල්ලි මිල මුදල් තිබුණට හැමෝටම ගෙවල් ගන්න බෑ. දැන් ඔබගේ මහත්යාගේ කේන්දරේ තියෙනවා මහා පරිවර්තන යෝගයක්. මහා පරිවර්තන යෝගයක් කියලා කියන්නේ මේකේ ලග්නාධිපතියා බුද සහ හතරාධිපතියා අතරේ සමාවෙන්න මේක ලග්නාධිපතියා ලග්නේ ඉන්නවා හතරවැන්නේ ඉන්නවා සෙනසුරුගා මට වැරදීමක් වුණා ඉස්සෙල්ලා මේ සෙනසුරු හතරවැන්නේ ඉන්න එක ඉතාමත් හොඳයි මිතුන ලග්න හිමියෙකුට මොකද සෙනසුරු කියලා කියන්නේ භාග්‍යස්ථානාධිපතියා ඒක නිසා නිවසක් ලබන්න ඔහුට වාසනාවක් තියෙනවා ඒක නිසා ඔහුට නිවසක් ලැබීමේ හැකියාව තියෙනවා දැන් මේ කාල සීමාව වන විට ඔහු ගත කරමින් ඉන්නේ සිකුරුගේ මහදසාවක් ඒතකොට සිකුරු කියන්නේ කේන්ද්‍රයේ පහාධිපතියා හැබැයි මුදල් හදල් ටිකක් වැය වෙන්න පුළුවන් වැඩිපුර මේ සිකුරුගේ පොඩි අසුබ තත්ත්වයකුත් තියෙන නිසා ඒක නිසා මේ මහත්යාට ගේ ගන්න පුළුවන් මේ කාලේ කිසි ප්‍රශ්නයක් නැහැ අලුතෙන් ගියක් ගන්න මේ ගත වෙන කාලේ දැන් මේ වෙනකොට සිකුරු මහදසාවේ ගෙවිල යන්නේ සිකුරු මහදසාවේ රාහු අන්තරය ඉතාමත් හොඳ කාලයක් ඌට නිවසක් මිලදී ගන්න පුළුවන් ඌගේ තියෙන මේ දුර්වලකමක් තියෙන මේ කේන්දරේ දුර්වලකම නැති කරගත්තොත් හොඳයි ගේ ගන්න විතරක් නෙමෙයි හැම දෙයකටම මේකට කාකනිල් සහ පච්ච ගල් දෙකක් අල්ලලා මුද්දක් අල්ලලා දාන්න කියන්නේ එතකොට තත්ත්වය තවත් යහපත් වෙයි. ඔව් ඔබට පැහැදිලි පිළිතුරක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා ඔබතුමියට. ඉතින් තවත් වැඩි විස්තර ඕනම කෙනෙකුට දැනගන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකවලින් එතුමන්ව සම්බන්ධ කරගෙන දිනයක් වෙලාවක් වෙන් කරවා ගන්න පුළුවන් 0716 2241 09 සහ 0711 88 261 61 උදැසන 10 වෙනකම් මැදිරිය දුරකථන මාර්ගය තියුර්ථයි 0706 0706 695 ඔබට මැදිරියට කතා කරලා සජීව එතුමන් එක සම්බන්ධ වෙන තත්තාව තියෙනවා 10 වෙනතුරු. දැන් මැනික් පිළිබඳව අපි හැඳින් නිමක් කරගත් ඔබතුමාගේ විශේෂම කොහොමද මේ පොළවට තියෙන පොඩි පාෂාණයකින් තමන්ගේ ජීවිතයේ තියෙන දියුණුව තමන් ළඟා කරගන්නේ කියන කාරණාව. විතර මේ මැනික් ප්‍රතිකාරයකින් මොකක්ද සිද්ධ වෙන්නේ ඇත්තට? අරුණි මේ ලංකාවේ භූමියේ තියෙන වටිනාකම තමයි ওই මැනික් කියලා කියන්නේ. ලෝකේ වෙනත් කිසිම රටක මහ පොළවේ මැනික් නැහැ මේ ලංකාවේ තරමට. මේ ලංකාවේ ඒ තරමටම ප්‍රබල විශ්ව ශක්තියක් තියෙන තැනක්. දැන් මේ ලංකාව ගත්තොත් එහෙම ඔබ අන්තර්ජාලයට ගිහලා ගහලා බලන ලෝකේ වැඩියෙන්ම භූමි ශක්තිය තියෙන රට මොකද්ද කියලා. තද්ද නිල් පාටින් පෙන්වන ලංකාව. ලෝකේ කිසිම රටක ඇමරිකාවවත් නැහැ එම. ඒ කියන්නේ ඒ තරම් ලොකු භූමි බලයක් තියෙන රටක් අපේ රටේ. ඒක තමයි අපේ රටේ මේ මහ පොළවේ තියෙන මැනික්. මේ මැනික් නිසා තමයි මේ තත්ත්වය හුඟක් ඇති වෙලා තියෙන්නේ. අපේ රටේ හුඟක් පළාත්වල මැනික් තියෙනවා, මැනික් ඉල්ලම් තියෙනවා. තව මේවා මිනිස්සු හොයාගත්තේ නැති ඒවා තියෙනවා ගොඩක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන රටක් මේක. මේ මහ වාසනාවන්ත රටක්, අවාසනාවන්ත මිනිස්සු හිටියට. ඉතින් මේ රටේ මේ භූමිය ඇතිවන මේ මැනික් ගල විශාල ශක්තිමත් පාෂාණයක්. ඒ කියන්නේ ශක්තිමත් කියන්නේ මේකේ තියෙනවර විශ්වයේ තියෙන බලය. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු වල බලය වැඩියෙන්ම තියෙන මැනික් වල. වෙන කිසිම පාෂාණයකවත් රසායනික ද්‍රව්‍යයකවත් මේව නැහැ.
මේ මූල ධාතු වල ගුණය. අන්න ඒක අපිට හරි ප්‍රයෝජනවත් අපේ අපල උපද්රව වලට අපේ දියුණුව ඇති කර ගැනීමට මේ මැණික් කලඳින්න. එතකොට ඒක තමයි මැණික් වල තියෙන වටිනාකම. අර ඔබ කිව්වා වගේ ඉතාමත් කුඩා මැණික් ගලකට පුළුවන් ද ඔබගේ දියුණුව ඇති කරන්න කියලා අහන ප්‍රශ්නෙට තමයි උත්තර දෙන්න පුළුවන් මට. අපේ ශරීරවල තියෙන මූල ධාතු වල ගුණය අඩු වැඩි කරන්න වෙනස් කරන්න පුළුවන් මේ මැණික් ගලට. ඒක තමයි ජ්‍යොතිෂය තුල තියෙන ප්‍රබලම ප්‍රතිකාරයේ හැටියට හඳුන්ලා තියෙන මැණික් ප්‍රතිකාරය. ওই ජ්‍යොතිෂය තුල තවත් ප්‍රතිකර්ම තියෙනවා යంత్ర දානේවා සෙත් කවි කීනේවා බෝධි පූජා තියන් උපදෙස් දෙනවා එක එක වෙන වෙන ක්‍රම තියෙනවා මේවා ඔක්කොම වෙනත් තැන් වලින් කොපි කරගත්ත ඒවා. වෙනත් දැන් ওই ज्योतिषेर अमतर तवत् गुप्त विद्या वे शब्द शास्त्री वगे देवलिंग गतिवतम नम ज्योतिषे तुलम ईर्ष्योरूप मेनिक प्रतिकारे अरे माणिक्य मुक्ता पलविद्रमाणी के लिए अन्य मेनिकन ज्योतिषेम तुलती है श्लोक इतिवागे मेनिक प्रतिकारे इताम प्रशस्त मे कब हुंगदने हरियट दाने मे मेहताकुम अरुणि लंका ज्योतिर्वेद भाविता कले मुखद කාකණිල දානවා සෙනසුරු අපරේට රාහුට ගෝමේද දානවා ඒ වගේ ක්‍රමයක් තමයි ගීකළු ඒ ගහයගේ ගල දානවා නමුත් ලංකාවේ පළවෙනි වතාවට මීට අවුරුදු 20කට ඉතර ඉස්සෙල්ලා මාධ්‍යවල මම තමයි පළකරේ පුවත්පත්වල රූපවාහිනීවල ගුවන්විදුලිවල මේක වැරදි ක්‍රමයක් කියලා. නිවැරදි ක්‍රමය මොකද්ද? නිවැරදි ක්‍රමය සුබ ගහයාට අයිති ගලක් පැලදීම. ඒක නිසා අපලයකට අපලකාරක ග්‍රහයාගේ ගල දාන්නේ නැහැ. එතකොට ග්‍රහයාගේ බලය වැඩි වෙනවා. දැන් ඔබ කියන්නකෝ සෙනසුරු අපලේ තියෙන වෙලාවකට කාකරිලක් දානවා කියන්නේ සෙනසුරු බලවත් වෙනවා. එතකොට අපලේ හොඳ වෙයිද නරක වෙයිද? වැඩි වෙනවනේ. අපලේ දෙගුණ වෙනවා. දෙගුණ තෙගුණ වෙනවා. ඉතින් දැනටත් උග දෙනෙක් දාගෙන ඉන්න ඔය විදිය. පළවෙනි වතාවට තමයි මාධ්‍යවල මම කිව්වේ ජ්‍යොතිර්වේදියොත් මේ වෙලාවේ මට විරුද්ධව සමහර වෙ පුවත්පත්වල එහෙම ආටිකල් ටිකක් ලිව්වා තමයි. නමුත් පස්සේ තේරුම් ගියා දැන් අලුත් පරපුරක් ඉන්නවනේ ජ්‍යොතිෂය කරන තරුණ පරපුරක් විද්‍යාත්මකව මේ ගැන හොයලා බලලා නිරීක්ෂණ වලින් පරීක්ෂණ වලින් කරන ඒගොල්ලෝ තේරුම් ගත්තා මේක ඇත්තක් කියලා මම කියන කතාව ඊට පස්සේ තමයි දැන් හුඟදෙනෙක් නිවැරදි ක්‍රමය අනුගමනය කරන්නේ මම ඒක ප්‍රකාශ කරාට පස්සේ මේක මම ඕනම තැනක නොබියව කියන්න කැමති ඕනම කෙනෙක් දන්න දෙයක් මේක ඒ නිවැරදි ක්‍රමය හඳුන්ලා දුන්නේ මම වැරදි ක්‍රමයක් තමයි භාවිත කරේ නමුත් නිවැරදි ක්‍රමය තමයි සුභ ග්‍රහයා බලවත් කිරීම කියන්නේ හරි දුරකථන ඇමතුමක් තියෙනවා අපිට සුභ උදෑසනක් සුබෝදසනා ඔව් අපිට කියන්න ඔබතුමියගේ නම මම පානදුරෙන් සන්ධ්‍යා ඔව් සන්ධ්‍යා මහත්මිය විස්තර ටික ලබා දෙන්න උපන් දිනයයි වෙලාවයි මම මගේ දියණිය ගැන තමයි මේ දැනගන්න කියන්න දිනයගේ උපන් දිනය 1996 ඔව් 3 වෙනි මාසේ 29 වෙනිදා 1996 3/29 උදේ 6:32ට සිකුරාදා උදේ 6:32ට කොහෙදද ඉපදුනේ කොළඹ लक्नाधिपति प्रबल तेना ඒ වගේම මෙයාගේ කේන්දරයේ ලග්නේ ඉන්නවා කුජ රවි බුධ සෙනසුරු. එතකොට මෙතන තියෙන සංයෝගයක් ග්‍රහ සංයෝගයක් චතුර්ග්‍රහ සංයෝගයක්. මේ චතුර්ග්‍රහ සංයෝගයේදී කුජ ග්‍රහය පීඩාවටපත් වෙනවා සෙනසුරුගෙන් සහ රවිගෙන්. මොකද මේ මීන ලග්නේට රවි කියලා කියන්නේ තරමක් අසුභ ග්‍රහයෙක්. රවි කියන්නේ හයාධිපතිය. ශරීර සෞඛ්‍ය දුර්වල වීම, දියුණුවට බාධා ඇතිවීම වැනි දේවලුත් තියෙනවා. විවාහ ප්‍රමාද වීම වැනි දේවලුත් තියෙනවා. මෙන්න මේ දේවල් ටික නිවැරදි කරගත්තොත් තමයි දුවට යහපත් අනාගතයක් උදා කරගන්න පුළුවන්. මම ඔබට කියන්නම් මේක කොහොමද කරගන්නේ කියලා. මේ දරුවට දාන්න ඕනේ චන්ද්‍රකාන්ති සහ පුෂ්පරාග කියන ගල් දෙකකින් මුද්දා. පුෂ්පරාග සහ චන්ද්‍රකාන්ති කියන ගල් දෙකෙන් මුද්දක් හදලා දාන්න. එතකොට මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි ඊදුර කතා නැමතුමත් එක්කම වැඩසටහන අපේ මේ විශේෂංගයේ අවසන් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි ඉක්මනින් මතක් කරනවා ඔබට පුළුවන් එතුමන්ව සම්බන්ධ කරගෙන විස්තර දැනගන්න දිනයන් වෙලාවල් වෙන් කරවාගෙන එතුමන්ව මුණ ගැහෙන අවස්ථාවක් යොදා ගන්න ඔබට පුළුවන් 0761 2242 49 ඒ වගේම 0711 8826 61 කියන දුරකථන අංකවලට කතා කරන්න. ඒ වගේම සඳැස්සෝරා කියන Facebook පිටුවෙන් ඔබට තොරතුරු දැනගන්න පුළුවන් සරත්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි. ඒ වගේම වික්ෂ ශක්ති කියන YouTube
YouTube නාලිකා ඔස්සේ ඔබට තුමන්ගේ තවත් විස්තර දැනගැනීම හැකියාව තියෙනවා. අපි අඟහරුවාද දවසේ ඔබට පුළුවන් උදෑසන 9:30 කියන වෙලාව Supreme TV නාලිකාවේ අපේ every morning වැඩසටහනත් එක්ක එකතුනො සජීවීව එතුමන්ගේ අදහස් දැනගන්න. ඉතින් අද දවසේ අපි දියුණුව පිළිබඳ කතා බහ කරා, මැණික් ප්‍රතිකාර පිළිබඳ කතා බහ කරා. ඉතින් විශ්ව ශක්තිය අතර තවත් බොහෝ දේවල් තියෙනවා අපිට කතා කරන්න. අපි ඉදිරි සතිවලදී බලාපොරොත්තු වෙන එතුමන් මුණ ගැහෙන්නේ පිළිබඳව කතා බහ කරන්න. අපි ස්තුතිවන්ත වෙනවා මේ සහභාගීත්වය වෙනුවෙන් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී රාජ්‍යවර්ධන කැත්කම්ටි සමාජික රේකි ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහන වේදී KAU සරච්චන්ද්‍ර මහත්මයාට ස්තුතියවට ආයුබෝවන්. ආයුබෝවන්. අපි එහෙමනම් අඟහරුවාදා දවසේ එවරි මෝර්නින් වැඩසටහන අවසන් කරන බොහොම සාර්ථක සුන්දර වැඩසටහනක් ඔබට සමීප කරගෙන විශ්වාසය සහ සතුට ඇතුව අපි ඔබෙන් සමුගන්නේ ගිහින් එන්න හෙටත් මන ගහෙමු උදේ 8ට සුබ දවසක් හැමෝටම.